සංවේදී පරිසර පද්ධතිය පිළිබඳව හොඳ හැදෑරීමක් මට තිබෙනවා. මගේ පියාණන් මාව නිවාඩුවකදී යාල ජාතික වනෝද්‍යානයට ගෙන ගියේ ඉපදීලා මාස 6න්. වනාන්තරය කැල වෘක්ෂලතා වනජීවීන් සතා සිව්පාවා ආරක්ෂා කර ගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ප්‍රායෝගික අවබෝධයක් තිබෙනවා. දේශපාලන කතාවකට වැඩිය ඒ හැඟීම අපේ හදවතේ තිබෙනවා. අපේ හෘද වස්තුවේ තිබෙනවා. මිත්‍රවරුනි, කාලේ ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුවට ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව පාඩමක් උගන්වන්න. අපේ සමගි තරුණ බලවේගය ඒකරාශී කරගෙන කොට්ටාසයක් කොට්ටාසයක් පාසා පරිසර බඩ කණ්ඩායමක් අපි සංවිධානය කරනවා. ඒ පරිසර බඩ කණ්ඩායම හරහා 69 ලක්ෂයක් බිහිවුණු ආණ්ඩුව මේ රටේ කැලෑ කපනකොට කපන්න හදන කැලෑ ටික ආරක්ෂා කිරීමේ වගකීම සමගි තරුණ බලවේගයේ තරුණ බට කණ්ඩායම අතට ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතවත් මිත්‍රවරුනි, අපේ රටේ සිංහල බෞද්ධ බහුතරයක් ජීවත්. මමත් සිංහල, මමත් බෞද්ධ. මම සිංහල බෞද්ධයෙක් හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් නිර්මල ධර්මය අකුරටම ක්‍රියාත්මක කරා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ ප්‍රතිපත්තිය අපි නිසි ලෙසට ක්‍රියාත්මක කරමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කිසිම දවසක ඒ උතුම් දේශනාවේ සඳහන් කරේ නැහැ වෙනත් ජාතීන් විනාශ කරන්න කියලා, වෙනත් ආගම් විනාශ කරන්නයි කියලා, පරිසරය විනාශ කරන්නයි කියලා. ආරාම රෝපා, වන රෝපා, පරිසරය ආරක්ෂා කිරීමේ ඒ උතුම් බුදුවද. එනම් සමගි ජන බලවේගයේ අපි මොනම ආකාරයකින්වත් අපි සිංහල බෞද්ධකමට ද්‍රෝහි වන්නේ නැහැ. හැබැයි එකක් මම කියන්න කැමතියි. සිංහල බෞද්ධකම වැරදියට නිර්වචනය කරලා, අර්ථකථනය කරලා කිසිම දවසක ජාති භේදයට, ජාතිවාදයට, ආගම් භේදයට, ආගම් වාදයට, ඒ වගේම තස්සවාදයට ඉඩ තබන්නට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. උතුරු නැගෙනහිර ජනතාව, බැට කාපු ජනතාවක් බරපතල ලෙස යුද්ධේ නිසා රටම බැට කෑවා. වැඩිම බැට කෑවේ උතුරු නැගෙනහිර ජනතාව. උතුරු නැගෙනහිර ජනතාවට ඒකීය ශ්‍රී ලංකාවක් තුල, ස්වෛරී රටක් තුල, එක රටක් තුල ඒ හැම ජන කොට්ටාසයකටම යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙන්නට ඕන. ඒ යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙනකොට මිත්‍රවරුනි මොකද වෙන්නේ? ජාතික ආරක්ෂාව සුරකින්නවා. ජාතික ආරක්ෂාවට මුල් තැන ලැබෙනවා. ස්වෛරීත්වය ආරක්ෂා වෙනවා. එසේනම් අද මේ ක්‍රියාත්මක වෙන ඡන්දය උදෙසා මේ ජන සමාජයට විස ඇතුල් කරලා රට වනසන පිළිකාවක් නිර්මාණය කරලා අපි කිසිම දවසක ඒ ජාතිවාදයට, ආගම්වාදයට අපි ඉඩ තබන්නෙත් නැහැ. දැන් ඒ කටයුතු කරපු ඇත්තම අද වමාර වමාර කියනවා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති හරි කියලා. හොඳට මතක තියාගන්න, අපේ ප්‍රතිපත්තිය සිංහල බෞද්ධකම රැක ගැනීමත්, ඒ වගේම සෙසු ජාතීන්ට
සෙසුවාදම් වලට හිරිහරයක් නොවන ආකාරයට ශ්‍රී ලාංකිකින් හැටියට එකට ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමයි සමගි ජනබලවේගයේ ඒකායන අරමුණ breaking.lk